කියවන්න බෑ. එතකොට පුතේ කියවන්න බැරි හින්දා බොහෝ අය ගොතක ගා වැරදිට තමයි කියවන්නේ. හරිද? ඒක ලොකු උත්සාහයක්. නමුත් පුතේ අපි ඉගෙන ගන්න ළමයි වශයෙන් අපි එක හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙන ගන්න ඕන. එතකොට අද මම ඔයගොල්ලෝත් එක්ක කියන්න උත්සාහ ගන්නෙ අද මම කියලින් උත්සාහ ගන්නෙ කොහොමද ඉංග්‍රීසියෙන් කියවන්නේ? මම ඉස්සරහට පොඩ්ඩක් යන්න. එතකොට පුතේ ඉංග්‍රීසියේ තියෙනවා ඉංග්‍රීසි ස්කිල්ස් කියලා. මේ හැකියාවන් පුතේ. ඔයාට දුවන්න පුළුවන්, නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, රඟපාන්න පුළුවන්, විහිනන්න පුළුවන්, ගස් නගින්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්. නේද? මේ ඔක්කොම පුතේ හැකියාවන්. හැකියාවන් වල ස්වභාවය තමයි පුතේ හැකියාවන් කරන්න කරන්න දිනනවා. ඊට පස්සේ හැකියාවන් නොකරනවා නම් පුතේ ඒවත් පල්ලෙහැට වැටෙනවා. ඒක තමයි තියෙන කිරීමේ හැකියාව නැතිලා යන. ඒකෙන් අපතේ හැකියාවක්. මේක හැකියාවක් නම් කියවීම කියන්නේ හැකියාවක් නම් ඒක වර්ධනය කිරීම සඳහා ඔබ දිනපතා හිමින් කියවන්න ඕන. දැන් මට මම ඔබ ළඟ හිටියා නම් මම දන්නවා දිනපතාම කරන්න ඕන කටයුතු. නමුත් පුතේ මේ දැන් තියෙන වාතාවරණයත් එක්ක එහෙම කරන්න හැකියාවක් නැහැ. මේ කියන කතන්දර මේ කියන දේවල් ඔයා හොඳට ධාරණය කරගන්න. ඔයාට පුතේ ඔයාට මේ කින්දලන ඔයා නිම්බදෝම ඉස්සරහට යන්න. නිම්බදෝම ඉස්සරහට යන්න. ඉංග්‍රීසි භාෂාව දෙන හැකියාවන් ටික තමයි තියෙන්නේ මේක රීඩින්, දෙක රයිටින්, තුන ලිස්නින්, හතර ස්පීකින්, පහ අදර් ස්ටැම එහෙම කියලා තමයි තියෙන්නේ. මේ ටික ලියා ගන්න එපා. ලියා ගන්න එපා බබාලා. මේ කියන දැන් මෙන්න මේ ටික පුළුවන්. මෙන්න මේ ටික පුළුවන් නම් ඉංග්‍රීසි පුළුවන්. මේ ටික පුළුවන් නම් ඉංග්‍රීසි පුළුවන්. Reading puluhan nam, writing puluhan nam, listening puluhan nam, speaking puluhan nam. Grammar comprehension ni ada puluhan nam, English puluhan. English puluhan guna sahaja kater, ikut tamai reading. Ikut tiada reading ke, ikut tamai reading. Me reading ke mana asyik cawal, betul tak? Dia kau tu mata kata bahasa. Aiy me kira me betul tak? Reading, reading ke ani tam betul tak? Dia kau tu mata kata dia. Mena inno ya. මේ ඉන්නේ ඔයා. මේ ඔයා ඔයාට පුතේ වචන කොහෙන් හරි ආවිලා ඔයාගේ වචන ඔළුවේ පිරෙන්නේ. එහෙම පිරුණම තමයි වාට එක එක අවස්ථාවලදී අවශ්‍ය නැ එක එක වචන භාවිත කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒතකොට කොහොමද ඔය ඔළුවට පුරව ගන්න? ඔළුවට පුරව ගන්න ආකාර දෙකයි එකක් තියෙනවා පුතේ. කනෙන් පුරව ගන්න පුළුවන්. කනෙන් පුරව ගන්නවා කියන බිලිස්නින් කියන ඇහුම් කන්දී. අනිත් එක තමයි පුතේ රීඩින් කියවීම. අපේ මනස අපේ ඔළුවට අලුතෙන් වචන පුරව ගන්න තියෙන ක්‍රම දෙකයි එකක් ඇහුම් කන් දීම අනිත් එක කියන ලිස්නින් අනිත් එක රීඩ් මතකම තියාගන්න එකක් ලිස්නින් අනිත් එක රීඩ් එතකොට බලන්න දැන් අපි ඉන්න ප්‍රදේශයේ අපි අම්මලාට ඉංග්‍රීසි කතා කරනවා අපේ යාළුවෝ ඉංග්‍රීසි කතා කරනවා අපේ ගුරුවරු කතා කරනවා අපේ ඥාතින් ඉංග්‍රීසි කතා කරනවා නම් අපිට ලිස්නින් වලින් ටග් ගල එක අඩුපාඩු හැදෙනවා හැබැයි අපි ඉන්න පරිසරන්ව අපිට අපේ අම්මා තාත්තා ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. අපේ යාළුවෝ කතා කරන්නේත් නැහැ. අපේ ගුරුවරු කතා කරන්නේත් නැහැ. ඒකෙන්ද පුතේ අපිට සිද්ධ වෙනවා මේ ලිස්නින් කියන එක අපිට අඩු හින්දා රීඩින් වලට යන්න. එනම් මතක තියාගන්න අපේ ඔළුව පුරව ගන්න තියෙන ඉංග්‍රීසි තියෙන දේවල් වලින් ඔළුව පුරව ගන්න තියෙන අපිට තියෙන හොඳම ක්‍රමය තමයි රීඩින්. අපිට දින හොඳම ක්‍රම තමයි රීඩින්. ඉතින් ඒ අතිශය විශාල වැදගත්කමක් තියෙන දෙයක් බව නම් මතක තියා ගන්න. ස්ටාර්ට් යන්න. කොහොමද කියවන්නේ? ඔතන කියවන කොට පුතේ හරි වැදගත්. මේ ඉංග්‍රීසි කියවීමේදී කොහොම ඉංග්‍රීසි හෝඩියත් එක තමයි යන්නේ. ඉංග්‍රීසි හෝඩියත් එක තමයි යන්නේ. ඉංග්‍රීසි හෝඩියත් එක තමයි යන්නේ. තේරුණ නේද? ඒතකොට ඉංග්‍රීසි හෝඩිය අපි දන්නවා ද ද නැත්තම් ද කියලා කියනවා ද ඉංග්‍රීසි ඇල්ෆබට් ඉංග්‍රීසි හෝඩිය මේ දින පුතේ සරල ඉංග්‍රීසි හෝඩිය A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z මේක තමයි ඉංග්‍රීසි හෝඩිය දැන් ඉතින් පුතේ මම තාමත් සුළු වෙලාවක් දෙන්නම් ඉංග්‍රීසි හෝඩිය අඳුරන්නේ නැති තුනේ වසරේ ඉන්න බබා කෙනෙක් එමෙ ඉන්නවා නම් පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා නම් තුන වසරේ ඉන්න කෙනෙක් මේ ඉංග්‍රීසි හෝඩිය ටග් ගාලා ලියලා මම ඔයාලට දෙන්නම් හරියටම විනාඩි 5ක් දෙන්න ජයන් දයන් මේකේ එලමන්ට් කතා කරන්න බැරි දැන් කතා කරන්නේ
පුතේ ඕගොල්ලන්ට මක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න පුළුවා. සර් පුතාලට දුවලාට මං කියා දෙන්නවා ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තරුම්කමක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න මේක මොකද්ද කියලා ආයෙ අහන්න බය නැහැ. A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z. ඇසර කියනවා ලියා ගන්න. මේ අකුරු පුතේ මේ සියල්ලම අඳුරගෙන ඉඳින්න. A B C D E F එම වගේම මම ඔයාට ඉස්සෙල් අකුරු පෙන්නුවොත් ඔයාට ඒක ඉස්සෙල් කියලා කියන්න පුළුවන්. මම ඔයාට Y අකුරු පෙන්නුවොත් ඔයාට Y කියලා දැනගෙන ඉන්න. මේ හෝඩියේ තියෙන අකුරු A B C D E F G H ඒ අතර නෙවෙයි මම ඉස්සෙල් ඩොලෙන්ලා අනිත් පැත්තට ආවොත් පෙන්වන හැම අකුරක්ම කියවන්න පුළුවන් ලයින් දෙන ඔයා. ඒක තමයි මම පයින් දෙකක් දැම්මා මෙසේජ් එකක් දැම්මා පොඩි අයට තමයි මේක දැම්මේ. ඔබට ඔබ ඉංග්‍රීසි හෝඩිය හොඳටම බලාගෙන ඉන්න. ඉවරම කියන්න හරි කියලා ලිව්වා කියලා ඉංග්‍රීසි ඔඩිය දන්නවා නම් ලියා ගන්න අවශ්‍ය නැහැ. ඒත් අපි දැකලා තියෙනවා මට සමහරක්කට මගේ මම පන්ති වල හම් වෙනවා මට 9 වසර දුවෙක් හම්බුණා ඉස්සරහා. ඒ දුව ඉංග්‍රීසි ප්‍රධාන ඉස්කෝලේ ගියේ ඒ දුව ඉංග්‍රීසි වල දන්නේ F වෙන කවුදයි දැන හිටියේ. ඉතින් එහාට කියවන්න දන්නේ නැහැ. ඒ කියන්නේ යාගෙන් කවදාවත් කවුරුවත් අහලා නැහැ. යාට හෝඩිය පුළුවන්ද කියලා බලන්න. ඉතින් යාට ඒ ටික නොකර විශාල කාරණා සම්දේවා කියන්නේ හිතා ගන්න බෑ. ඉතින් මම යාගෙන් පටන් ගත්තේ ඉංග්‍රීසි හෝඩිය. හෝඩිය දීලා ඇටි වැඩ කරලා ඉතරලා තමයි පටන් ගත්තේ. ඊපස් යා ටික ටික හරි ගියා. හරිද? හරිද? අදලාව හෝඩිය ලගන්න ඇති නම ඉස්සරහට යනවා. මේ තමයි ඉංග්‍රීසි හෝඩිය. ඉංග්‍රීසි හෝඩිය. ඉංග්‍රීසි භාෂාව පුතේ ඇත්තටම මේ ඉංගලන්තේ තමයි ලෝකෙට ව්‍යාප්ත වුනේ. හැබැයි මේක ඉංගලන්තේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි මේ ඉංග්‍රීසි භාෂාව. මේ ඉංග්‍රීසි භාෂාව ජර්මනියේ ඇති වෙච්ච දෙයක්. මේ ඉංග්‍රීසි භාෂාව ජර්මනියේ ඇතුනේ. ජර්මනියේ හිටියා වැද්ද කොට්ටාසයක් ඇංග්ලෝ සෙක්සන්ලා කියලා. ඇංග්ලෝ සෙක්සන්ලා කතා කරපු භාෂාව තමයි ඉංග්‍රීසි විදිහට පරිණාමය වුනේ පුතේ. මේක ඉංග්‍රීසි. හැබැයි දැන් ජර්මනි ජර්මන් භාෂාව තියෙනවා. ඉංග්‍රන්තේ ඇවිල්ලා තිනවා දැන් ඉංග්‍රීසි. ඉංග්‍රන්තේ හරහා ලෝකෙම ඉංග්‍රීසි භාෂාව මතක තියාගන්න පුතේ මේක ලෝකෙ ලේසිම භාෂාව මේක අල්ල ගන්න පුළුවන්. මේක ක්‍රමානුකූලව ඉගෙන ගත්තම් පුතේ හරි ලේසි. විභාගවල ගැන කියනවා නම් තාම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්. තාම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්. මම ඉස්සරහට යන්න. එතකොට පුතේ මේ දැන් ඊට පස්සේ අපි මේ ඉංග්‍රීසි ඇල්ෆබට් එක අපි කඩනවා. ඉංග්‍රීසි ඇල්ෆබට් එක නැත්නම් ඉංග්‍රීසි හොඩි හොඩි කොටස් දෙකයි. එක තියෙනවා ද ඉංග්‍රීසි ඇල්ෆබට් කොටස් දෙකයි මෙන්න එහෙම තමයි කොටස් ටික තියෙනවා වවල් සකෘ 5යි කොන්සොනන්ට් සකෘ 21යි ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26යි 26න් 5ක් වවල්ස් 26න් 21ක් කොන්සොනන්ට්ස් මේ ටික පොඩ්ඩක් ලියාගන්න පොඩි බබාලා මේ ටික ලියාගන්න ලස්සන ලියාගන්න ඕනේ පස්සේ නෝට් එක හදාගන්න මෙතක ලියන සම්බන්ධයෙන් මට ටියුට්ස් තියෙනවා මාගාව කාට හරි ටියුට් එකක් ඕනි නම් මට පොඩි මෙසේජ් එකක් දාන්න මගේ WhatsApp අංකරේ ඔයගොල්ලෝ දන්නවා 0716686790 WhatsApp එකක් දාන්න ටියුට් එකක් එවන්න කියලා මම එතකොට ටියුට් එකක් එවන්න ඔයගොල්ලෝ එක කොහෙන් හරි කොපි කරලා දාන්න The thing is alphabet, vowels, itukoda English hodiya kotas deheka kadala thiyenawa. Eken akuru pahakata api kiyenawa vowels kiyala. Tawa akuru 20 ekata kiyenawa consonants kiyala. Me akuru athara sahani wenaskam thiyenawa. Sahani wenaskam thiyenawa. Api adden ithara misraada ekata thiyenawa. Mena vowels tika. Me tama vowels akuru. A kiyanne single inga yanna a yanna a yanna a yanna. ඕ શબ્දෙත් තියෙනවා ඕ શબ્දෙත් තියෙනවා ඊ ඊ කියන්නේ ඉංග්‍රීසියෙන් යන් හරි අයන් හරි ආයි ආයි කියන්නේ සිංහලෙන් යන් හරි ඊ හරි ඕ ඕ කියන්නේ එක උයන්න
you you කියන්නේ උයන්න මෙන්න මේ මෙතන ලියා ගන්න පුතේ තව ප්‍රයක් තියෙනවා මෙතන එක අකුරක් නැගරලා දෙනවා හලියා ගන්නකො මේ ටික ලියා ගන්න a e i o u a e i o u ඊවස සිංගල් શબ્ද ටිකක් ලියා ගන්න a a ä ä u e අනේ શબ્ද ටිකක් ලියා ගන්න ඔරු හරි පුතෙක් හරි දුවෙක් හරි ලියා ගත්තක මං කිව්වනම් හරි මට හරි සර් කියලා කිව්වනම් මට ඉස්සරහට යන්න hari sir kiyala immediately ekne kiwana hari pasindu pasindu ota ogala liwwa den nadda kiyala mata kala etikada man thiyeda karanne kaata hari kiyanna puluwan hari sir kiyala මතක තියාගන්න ඉංග්‍රීසි හරියට කියවන්න පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාවේ ගොඩාක් හයියෙන් කියවන්න ඕන හයියෙන් රටාවකට කියවන්න හයියෙන් රටාවකට කියපුවාම ඔබට සුද්දෙක් වගේ ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්න පුළුවන් සුද්දෙක් වගේ ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්න පුළුවන් hari mata kana bubbles ke bubbles samai a e i o u e kiyanne ayanna 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 o hari marai e kiyanne ayanna ayanna e kiyanne yanna o kiyanne o metana podi aduwak thiyenne o kiyana istara hen ayanna kut liya gan a shabd ekena o samaharak o walin a shabd ekena yo kiyanne uyanna wage ma ayannat den chuttak mataka tiya ganna me issara shabd hari wedena oya liya gatta nan pena harai pencil harai aragena Mix, ya, ah, sabda tiketnya ini gak ada, mang kini mat. Eh aku udah putih, ayan, mau nitra mau sabda. Hebat, cutkat mata ketiak ganda. Eh aku udah kibu am putih, wedi pura mau sabda ini ayan. Eh gimana, ya, wacanya, eh aku udah tino wacanya, sabda keran deh, anak putih, ini swasta wedi. Ayan ada promo tahu deh ini, ini kan nih kan, ayat, ini kan ayan ngerawung kerjaan, bos singling ayan nanti ini ke canceling hari planning hari ngerawung kerjaan, ini kan nih, ya promo kasta nih, ya ya, gambaran bad cat red fat, bad cat red fat, bad, ayan red bad, cat fat, pinon nih. Ini nama mata kaki agan deh. Inggrisnya di wacan ek, ya kudu kini orang. Ya kudu sabde wedi puram putih. Ayamnya minta kulua, ayamnya minta kulua. Hari, sate anna. I kini ke putih wedi pura sabtu pandai nih ayamnya. Ada udah kayak mereka patlogan deh pa putih, udah kayak mereka patlogan deh pa. Metienne me e me i kiyanne eyan wedi pura enne e sab kala durun tamai putte ayan sabde mermaid mermaid therone melmat kiyana kota ehema ena kala durun ay kibon putte wedi pura e sabde me me sabde teno kind blind kiyana kota ena o kiyanne o enawa Wedi pura sabda kini uguli mai. Ayana sabda tino. Meka yuki ane putih wedi pura sabda ini u. Kalau turki ayana sabda tino.
තේරෙනවා තියෙනවා. මේ වබල් සකුරු වල තියෙන විශේෂත්වය තමයි පුතේ කොන්සනන්ස් තියෙන වබල්. මේ වබල් සකුරු පහේ තියෙන විශේෂත්වය තමයි පුතේ මේ අකුරු දිගට උච්චාරණය කරන. මේ බලන්න. ආ ආ ආ ඈ ඕ කියලා දිග උච්චාරණය තියෙන. ඒ ආ ඊ මේ ඊ කියන එක නම් ලොකු සද්දයක් නෑ මතේ අයියා කියනකොට අල්ලනවා අන්නේ ඕ ඌ ආ මතක තියාගන්න පුතේ මේව වබල්ස් මොනවද කියන්නේ සොරක්ස් කියලා මේවා පුතේ ශබ්දය දිග උච්චාරයක් දිකට ඇදලා උච්චාරණය කරන්න පුළුවන් නේද කොන්සනන්ට්ස් එහෙම නෑ කොන්සනන්ට්ස් එහෙම නෑ හරි තව විනාඩි කීපයකින් අපි විසන්දි වෙයි පුතේ අර විනාඩි 40 කට යන හින්දා පුතත් ගාලා ඔගොල්ලෝ ගිහිල්ලායි සම්මත වෙන්නේ මං යන්න එහෙනම් පුතේ අවශ්‍යතාවය ළමේකට පුතේ මේ ටික හොඳට පුළුවන් වෙන්න මේ ටික හොඳටම පුළුවන් වෙන්න ඒකෙන්ද ඔබ මෙය පස්පාරක් 10 පාරක් 25 පාරක් 30 පාරක් 40 පාරක් 50 පාරක් කරේ බලලා හොඳට ඔළුවට දාගන්න අකුරු දැකුවා මේක ඔබස් තමයි මේක තියෙන මේ වගේ සබ්ජෙක්ට් එක දාන්න අපිට බැරි දෙන්නේ නැහැ අපිට බැරි දෙන්නේ නැහැ මං ඊ කතාවක් කිව්වා ඒ කතාව තාම වැදගත් උරන්ට අපිට පොඩි කාලේ මේ පොඩි ළමෙක් ඇමරිකාවේ යා කුණු ගොඩට විසිකරපු ළමෙක් කුණු ගොඩකට විසිකරපු ළමෙක් කුණු ගොඩකට විසිකලා තියෙනවා මෙතෙන් යනකොට දකින්නවා බොහොම දුප්පත් මිනිස්සෙක් වාසුන් නැ කෙනෙක් මෙයා මොකද කරන්නේ මේ ළමයා ගෙනිල්ල හදනවා මේ හද බොහොම අමාරුවෙන් හදනවා නදලා ඊටම් හදලා ලොකු මහත් වෙනවා ලොකු මහත් වෙනකොට ඉතින් අර ළමයාට පුතේ සමාජයෙන් එන ප්‍රතිචාර බොහොම නරකයි දවසක් ඒ ළමයා හෝ එයාගේ බස් එකෙන් බැහැලා එනකොට එයාගේ යාළුවෝ ටික ඔක්කොම උස්සලා කුණු කුඩේකට දැම්මා මෙයා මේ ළමයාට නම ගොත් හඳවලු කුණු ළමයා කියලා එහෙම තමයි අපි නැගී සිටින්නේ අපි දිනුවෙලා අපි ලෝකෙ ඉස්සරහට යන්න ඕන ගුණන්න පුළුවන් ගුණන්න පුළුවන් හරි දක්ෂ යලුත් ළමයි පොඩි ළමයි කියන්නේ පුදුම දක්ෂම චිත්‍රා දින්න පාරවල් කපන්න ගෙවල් හදන්න මේ මට්ටමේදී පුතේ හරි දක්ෂයි මේ අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන තමයි ගොල්ලෝ එමුලා නැත්තේ මතක තියාගන්න පුතේ ඉංග්‍රීසි ඉගෙනත් ලොකු වුණතරනේ යන්න පුළුවන් ඉතින් ලොකු වැඩ කරන්න පුළුවන් පුතේ ඊට පස්සේ පුතේ මෙයා පරිගණකයක් නෑ පුතේ එයාගේ තාත්තට පරිගණකයක් කරන් දෙන විදිහක් නෑ මෙයා හරි අමාරුවෙන් තමයි පුතේ පරණ බඩු කඩේකින් අහක දාන පරිගණකයක් තමයි ඩොලර් 12කට ඩොලර් 12ක් හරි අමාරුයි කණ්ඩ නැති හින්දා හරි අමාරුයි මෙයා පුතේ ඊට පස්සේ පරිගණක වලින් සුපිරි වැඩියෙක් වුණා පොඩි කාලේ ඊට පස්සේ මෙයාගේ වැඩ හොයාගෙන පුතේ ඇමරිකා මිනිස්සු ගොඩාක් ආවා දැන් එනකොට පුතේ ප්‍රකෝටිපති මෙයා අර දවසක් මෙයාගේ තාත්තාට මෙයා තාත්තට කියන තාත්තේ මම ස්කෝල් බස්සෙන් බහිනකොට මට ළමයි කොම් කුණු ළමයි කියලා. මාව කුණු බක්කියකට ගිහින් දැම්ම දවස. කුණු පෙට්ටියකටත් දැම්මගේ. එදා ඉඳලා පුතේ මේ මෙයාගේ තාත්තා හැමදාම ස්කෝලේ යනකොට මොන වෙලද වුණත් බස් එක ගාවට එන්න. හැබැයි තාත්තා ළමයි විහිළු කරන්න පටන් ගත්තා. අපි වගේ හොඳ සංස්කෘතියක් තියෙන රටවල් නෙවෙයි පිටරටවල්. තාත්තා විහිළු කරන්න පටන් ගත්තා. තාත්තා ගැන නැද්ද නෑ පස්සෙන් දිතිය. දවසක් මෙයා අහනවා ඇත්තට මොකක්ද මේ කතාව කියලා. එදා තාත්තා කියනවා පුතාට පුතේ උඹ මගේ ළමෙක් නෙවෙයි මගේ ළමෙක් නෙවෙයි උඹ හදාගත්ත ළමයි හැබැයි පුතේ මේ අම්මා තාත්තත් වැඩි මම උට ආදරේ කියලා ඒ වගේම තමයි පුතේ ඒ අර ළමයා තාත්තා වෙනුවෙන් ජීවිත කාලෙම මහන්සි වෙනවා තාත්තා එක්සර තාත්තා කියනවා දැන් ඔයාලට මාව බලා ගන්න බෑ මම මහලු මඩ මොඩ ගිහින් දාන්න එතකොට මේ පුතා කියනවා තාත්තේ මම කුණු කෝඩේක ඉඳලා ඔබ හදාගත්තා. මම කුණු කෝඩේක ඉඳලා ඔබ හදාගත්තා. මාව ලොකු මහත් කරා. මාව ලොකු මහත් කරා. මම මිනිස්සෙක් කරා. මම ඉන්නකන් ඔබ මහලු මඩ වලට දාන්නේ නැහැ කියලා මේ පුතා කිව්වා. ඒතරම් මතක තියාගන්න. ඒ වගේ ශ්‍රේෂ්ඨකම නැක්කන්න පුළුවන් ඕනි. හරි ඉස්සරහට යන්න යන වවස් ඉවරයි. වවස් වල විශේෂත්වය තමයි මට දිග උච්චාරණයක් තියෙනවා. A E I O U හොඳට මතක තියාගන්න ඕන. අඳුරගෙන කියන්න ඕන. හරි ඉස්සරහට යන්න යන වවස් ඉවරයි. මට ඉවරයි වැඩ ගන්න. මෙවා ලියාගෙන තියාගන්න. මම බල බලා තමයි වැඩ කරන්නේ. මේක පැත්තකින් තියාගන්න. මෙන්න පුතේ ඊයගේ එක. මෙන්න පුතේ කොන්සනන්ස් එක.
කොන්සනස් කියන්නේ ඔක්කොම අල්ලකුරු මේ පුතේ අල් බයන් අල් කයන් අල් දයන් අල් ෆයන් අල් ගයන් අල් හයන් මේ ඔක්කොම අල්ලකුරු මේ හදින් බෑ පුළුවන් නම් මට අල් බයන් හද වෙන්නන්න ක් අක්ලා දෙන්න බෑ හුස්මත් එක්ක නෙවෙයි එමේ නෝ හදින් බෑ නෝ දික් උච්චාරණයක් වවල් සරි පහදිලි දික් උච්චාරණයක් වෙනවා මේවට එහෙම නෑ එනම් පුතාලා කොන්සනස් කියලා මාත්‍රිකාවලිය අගෙන මේ ටික මේ පෙට්ටි වගේ තියෙන්න ඕනේ නෑ බී අකුල යාල වෙන්න මේ ටික ලියා ගන්නකෝ මේ ටික දෙක නම් ඕන පුතේ ආ මේ ටික ලියා ගන්නකෝ මේ ටිකත් මම නිශ්චිත වෙලාවක් දෙන්න විසන් දිනුවොත් එහෙම ඩක් ගාලා සම්බන්ධ වෙලා එන්න එතකොට අපි මෙහෙන් මම මේ වගේ කියවීමේ දෙයක් කරන්න මෙහිතුවේ ගොඩක් කට්ටියට කියවන්න බෑ කියවීම පුරුද්දක් නේ තේරුණා නේද ඒක හින්දා ඉංග්‍රීසි භාෂාවේ ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ උගන්වන්න ඕන ආකාරයක් නෙවෙයි විද්‍යාත්මක නෙවෙයි කියවීම හදන්නේ නේද ඔව් හෙලෝ කතා කරන්න නෙතුකි මාෂා කතා කරන්න නෙතුකි මාෂා ප්‍රශ්නද පුතේ නෙතුකි මාෂා පුතේ මෙතන ඔයාගේ මයික් එක ඔන් කරලා කතා කරන්න කවන්න මේ කතා කරන්න පුළුවන් සමහර කම කියවන්න බැරි හින්දා ඉංග්‍රීසි අධ්‍යාපනය සම්පූර්ණ අතහැරලා ලොකු පන්ති වලට ගියාම සෝරි මදා පොඩි පන්ති වල ගේට් 3 2 අප පැත්තකින් තියමුකෝ ගේට් 3 4 විතර වෙනකොට හොඳට කියවන්න පුළුවන් වෙන්නේ නැහැ එහෙනම් මේ කතා කරමු මේක මොකක්වත් කරන්නේ අර ගණිතයේදී කිතිලි මඩු තින් බෙදීම ඒ ටික ඔළුවේ නැහැ නම් ගණන් අතරේ ගණන් අතරේ තේරුණා තව නාඩිකින් අපි විශ්සන් දිවේ ආයේ මාත්‍රික සම්බන්ධයෙන් හින්දා මේ හරි වැදගත් මේ කියවීම කියන එක මතකම තියාගන්න කියවීම කියන එක ඉස්සරහට දිගින් දිගටම මාත්‍රික රැඳෙන්න අපි ඔයගලට උදව් කරන්න අපි විශ්වාස කරනවා මේ මේ පළමු දේ මේක තමයි ලොකුම හේතුව මේක කියවීම මේක හරි කරලා වස්තු කරලා මගේ ඉංග්‍රීසි පන්ති ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ ඇයි ළමයට බැරි ඇයි ළමයට බැරි ළමයට පුළුවන් වෙන්න කොහොමද ළමයට පුළුවන් වෙන්න කොහොමද එහෙම තමයි ඔක්කොම නිර්මාණය කරන්නේ ඒකට ගාන්ට් එක ළමයට බැරි හේතික හදාගෙන ගස් නිකට පස්සේ ඇත්තටම පුළුවන් 100% පුළුවන් වෙනවා කිසි කෙනෙක් නෑ බැරි ළමෙක් ඇත්තේ නෑ අයියෝ අයියෝ හරි දන්නා නේද B L බයන් C L කයන් මොනා තර හරි ලෙවි පිළිවෙලට යම් පිළිවෙලට ලියා ගන්න හරි හරි ලියා ගත්තද ද තව තියනවාද ඔ B කියන්නේ L බයන් B කියන්නේ අල් බයන් C කියන්නේ අල් කයන් D කියන්නේ අල් දයන් මේ ඔක්කොම අල්ලා බෝල් සතු වගේ නේ F කියන්නේ අල් පයන් G කියන්නේ අල් කයන් H අල් හයන් J අල් ජයන් K අල් කයන් L අල් ලයන් M අල් මයන් N අල් නයන් P අල් පයන් Q alkan albayan R alrayan S alsayan T altayan V alwayan W talwayan නිකමට කියන්න මේක ඔලුවට ගන්න එපා ඇච්චර මේ V W දෙකම alwayan නේ වෙනසක් නැද්ද එතකොට තියෙනවද කට මේ අතර තියෙනවා V එන්න කට මේ අතර තියෙනවා V කට ලවුම් වෙනවා නම් W V W E W Viva Village W Water Water Then what do you know? Water Then Water
එතකොට පුතේ මේ වී වීලා විලේජ් වෝටර් වෝටර් කුලන වෝටර් කට වේදර දිල කියන්නේ වෝටර් කියන්න බෑ විලේජ් කට කටරවම් කළා කියන්නේ අය කියන්න බෑ කට එන්නේ අතර එනවා නම් වී රවුම් එනවා නම් සරලවම තක තියාගන්න ඔකෙලියක් නෑ මේ එක්සකුර කියන්නේ පුතේ ශබ්ද ගොඩක් තියෙනවා මේවා පාඩම් කරා වයි බේ පුළුවන් වෙනවා ඕයි බේ පුළුවන් වෙනවා එක්සකුර ශබ්ද මෙහෙම දෙනවා එක්කෝ අල් ගයන් අල්සයන් අල්සයන් ශබ්දයක් තියෙනවා එක්ස් කියන්නේ අල් ගයන් අල්සයන් එහෙම නැත්නම් අල් ගයන් අල්සයන් නිකන් බලන්නකෝ මේ exam 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 අල් ගයන් අල්සයන් box box නුවන් වෙනවා පුතේ වයි කියන්නේ අල් යන්න ඉස්සත් කියන්නේ අල්සයන් හැබැයි පොතේ මතක තියාගන්න ඕන සෙට් ශබ්ද කරන්නේ උගුරේ සෙට් ශබ්ද කරන්නේ උගුරේ මේ zoo 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 නෙවෙයි පුතේ zoo zoo නෙවෙයි zoo zoo නෙවෙයි පුතේ zoo zoo මෙන්න මෙතන ඇඟිලි අත ගන්න අතට අරගන්න මෙතන ඇඟිලි තියාගන්න එතකොට මේක දැනෙන්න ඕන පොඩ්ඩක් මෙතන මේ පොඩ්ඩක් දඟල්නවා වගේ එක. කියන්න zoo 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 නෙවෙයි zoo. එතකොට මේ අල්සයන් ඉසට අල්සයන් කියන අඳුරගන්නේ පුතේ උගුරෙන් ශබ්ද නෙහින්. ඊරයි කවුද මේක අඳිනවා? සසින්දු අඳින්න එපා මේකේ. සසින්දු මට වෙනඩක් ගාලා අඳින්න එපා මේකේ. සසින්දු එනවා මේකේ අඳින්න එපා මට උදව් ගන්න බ්ලොක් කරනවා මම මේවා. කියන්නේ මට උදව් කර මේක මේ කාලේ කරදරයක් කරාගල මකල දාන්නේ නේද මොකද බැරි නේද හරි අපි ඉස්සරට යන්න පුතේ හරි මේකේ දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන ඉගෙන ගන්න පුතේ මේකේ වෙන දේවල් අඳින්න යන්න එපා ඒක හොඳ නෑ නේද මේක කවුද කරන්නේ කියලා ටක් ගාලා ටෙලිෆෝන් නම්බර් පාව වැටෙන හරි අපි එන ඉස්සරට යන්න පුතේ මේ ටික හරි එනවා නේද වවල්ස් ටික මතකයි ඒ අයියෝ යෝ කොන්සනන්ස් b c d f ඒ ටික මතකයි මේ ටික දැන් ඔන්න පැත්තකින් තියාගන්න පේන්න පැත්තකින් තියාගන්න මතකයි නම් පේන්න පැත්තකින් තියාගන්නවා මතක නැති අය පේන්න පැත්තකින් තියාගන්න මේ ටික පේන්න ඕන එන්න පුතේ ඊළඟට extra sound මීට අමතරව දිනා පුතේ ශබ්ද ටිකක් මේ double li තිබුණොත් එක ළඟ double li තිබුණොත් එක ළඟ එක ශබ්ද එන්නේ e කියන e කියන meat feet meat feet ගන්න e තිබුණා ශබ්ද එන්නේ e කියලා මේ seat meat උඩ meat නෑ මේ meat උඩ meat අමු වෙනවා මේ meat mass බලන්න මේව දැනගන්න ඕන මෙන්න මෙහෙම අයිති මුලත් සබ් දෙන්නේ ඊ කියලා මේ receive receive මේ double loss මොන සබ් දෙන්නේ ඌ කියලා room room soon ඒ යූ මොන සබ් දෙන්නේ ඕ කියලා course නේ ඔයන්න මේක නෑ කොහොමද ඒ යූ ඕවිලා මේ course ආ ලියා ගන්නකෝ එහෙනම් මෙතක ලියා ගන්නකෝ මේවා ලියාගෙන මේවා හොඳට කියවන්න ඕන හොඳට කියවන්න ඕන meet feet අම්මා මෙටික ලියාගන්න ඊට පස්සේ මම කියන්නේ එතකොට ලියාගන්න කොහෙන් හරි උඩින් හරි යටින් හරි ඒ වගේ උඩින් හරි සබ් දෙන්නත් ලියාගන්න බලන්න මේ කියාදෙන්නේ
මේ කියාදෙන ටික නැතුව ඔබ කොතරම් පසුතැවලා තියෙනවද සමහරක් කියලා. මේ වගේම තමයි මේ විශ්වය. යම් යම් කාරණා හරියටම ඉගෙන ගන්න. ඒවා නැතුණාම ගැටලුම තමයි. මගේ පන්තිවල මම උගන්න රටාවේදී ඒ වයසේදී ගැටලු පිළිවෙන්නේ නැත්තේ කියවීම, අදාළ ව්‍යාකරණ ටික, වචන ටික ඔක්කොම ඔබ පුදුම විදිහට හදනවා. පුදුම විදිහට හදනවා. ඔබ වැඩ කරන කෙනෙක් නම් ඔබට පහසුවෙන් ඉංග්‍රීසි වල ඉහළම තැනකට යන්න පුළුවන්. මේ කොහර එක ළඟ ඩබල් ලී තිබුණා ටග්ගලලුට එන්න ඕන ඊ කියලා ටග්ගලලුට එන්න ඕන ඊ කියලා කොහරි වචනක ඊයේ එක ළඟ තිබුණා ටග්ගලලුට එන්න ඕන ඊ කියලා කොහරි වචනක අයි එක ළඟ තිබුණා ටග්ගලලුට එන්න ඕන ඊ කියලා කොහරි වචනක ඩබල් ලෝ එක ළඟ තිබුණා ටග්ගලලුට එන්න ඕන ඌ කියලා ඒ වගේ තමයි කොහරි වචනක AU එක ළඟ තිබුණා ටග්ගලලුට එන්න ඕන ඕ කියලා ලිව්වද පුතේ තව ලියනවද නෙත්සුසි වරද නෙත්සුසි නෙත්සුසි ලියලා ඉවරද ඔව්සාරි ලියලා ඉවරයි කවුරුද කතාව මෙතුක ලියලා ඉවරද කුෂාන් නතවලි 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 කුණන් හරි නැස්සට යන්න තවලි එනවා තවලි නතවලි 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 පොඩි වුණේ අපි කිව්වට හරි ගියායි හරිදපුතේ හා හරි එහෙනම් හරි ඩබල් ඊ කියන්නේ මේක මේ සත්‍ය කොහරි ලියා ගන්න meat meat අන්තික feet meat අනිත් වචන feet පරිලියන meat අනිත්ක feet meat අනිත් වචන feet m double t කියන්නේ meat f double t feet එක feet ඊළඟ වචන s e a t එක seat seat ඉතින් වචනේ අමි සීට් මී මොකක් එක වචනයක් කියව ගන්න පුතේ ඊට පස්සේ ඔයාගේ ඔළුවට මේක පිළිගන්නවා ඔළුවෙන් පිළිගන්නටක් ගාලා මේක මෙහෙම තමයි ආ මේ ඩබල් ඊ කියන්නේ ඊ කියලා පිළිගන්නවද ඊට පස්සේ මේ ආර් ඊ සී අයි ඊ වී රිසීව් 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 මේ ටික විතර කියවා රිසීව් මීට් ෆීට් සීට් මී රිසීව් double log යන්නේ ඌ නා මේක room
room. Room meh ni we room. Ada bukti ni kapoli awalat ni kap. Book. Room. Anit bacaan ya. Soon. 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 Room. Soon. Ilang bacaan ni. Ilang bacaan ni buteh. You willing hadir ni. Course. Course. Kuyan, alter, cos, hari ini nangap istirahat ya. Minap tino tuh, hundar pelaga. Nanti kalau betap kuyan ya, ti merayan, meal, merayan ya, meal. Itu mana? Eka kurak, Allah kurak, anit teka al no mana? Ika kurak, Allah kurak, antika alnona aku. Kalau me aku rehat ini memai, me Ryan rehat ini putih. Allah kurak, Ryan ni kena Allah kurak, nama ni Hinda. Single Allah kurak, nona aku rehat Inggris dia aku rehat ini. Ryan rehat ini aku rehat. Ryan rehat ini apa putih? Al Ryan ada ika kurak. Allah kurak na Inggris dia single Allah kurak na Inggris dia ika kurak. Allah kurak, ikan Allah kurak. Nampaknya na Inggris aku rujuk. Mereka ini kita Ryan naik dengan Al Ryan na. Re, mereka dekat kara. Udah tiada ni Ryan na Al Ryan na kara. Ada vowel sabde re, ini mana? Re ni tiada mana? Re, mereka muka satu naik ni buat ni. Re, mata main. Eke, kira ni tiada, kira ni tiada muka kau kira ni. Re. Alamak, ni muka satu ni ni. Rumah sama. Ni ke tanwa, ni ke tanwa. Ni alamak ni kian putih. Alamak ni kian ni tu. Alamak ni kian ni putih. Inggris bahasa be. Ah, ada dua macam. Ayam ni kian putih Inggris bahasa be. I, ada dua macam. Itu kau dah putih, mana hidung ada? Itu kau dah putih. Al Ryan ni kian ni ar pertama. Minit ni aku rak kedua Ryan. Kian ni ari. Mereka lihat. Kakak dia kan dek. Air kentut kepala dek. Tapi sekarang dah, ini nama terima samga. Nama Ryan nabi. Mereka dah nama. Nama Ryan ne. Kakak dia kan Ryan ne. Minam minna me kakak le me aku tidak ada nabi. Mereka tidak ada lama tak finish kira kian. Oh, mana ni aku tinggal dalam pilih sikit lagi kan? Seges, seges, seber, sedekat ni, no? Sama yang jenis ni. Ikan sedekat dia. Kira arti kata kan tak rasa serian, sedekat dia kan? Dengan apa tiga turut kau lebih ni? Tiga turut kau lebih. Takkan ada mana saya nak komdis saya nak gian ni komun dah tak ni. Iri kali dekai saya ni kau kau malah pun lebih sama nak tu saya iri kali dekai al saya ni se kira lah yang ni S A G hari nama al gian ni ayat ni ikan G A to hari nama al kayaan nai ayaan nai ikan K A sehari dengan mana betul betul kerana al saya nai ayaan nai S A berhari dengan mana al bayan nai ayaan nai ikan B A rehari dengan mana al ryan nai ayaan nai ikan R A ada apa yang nak dapat tak? Mama sama ni me me tenam. Pahalim padang gede,
බහුතරයක් දෙනාට කරගෙන පසු දක. මේ ගැන අවබෝධ ඇති ඇති හොඳට මේකට අගලා එහෙම ලියන්න කමක් නැහැ. හැබැයි අකුරු කැඩෙන හැටියට ලියුවොත් බලලා එතන වාසියක් තියෙනවා ඔබට. ඉංග්‍රීසි කියවීමේදී වාසිය ගන්න පුළුවන්. ඒක අහහා එනවා හන්න හරි දාගන්න. Sir S A Sir S A G G A G G A K K A K K A K K A Sir S A Sir S A B B A B B A R R A R R A hari onna oba ek jagahanayak labuwa ek jagahanayak labuwa api issarada yan menne yala re dan r genuna sabde ayan re bana mokak killa meka allagurak neme meka allagurak neme illa meka kali deyak ena allagurak neme na aguru dekai re yan hadila tiyenne alra re yan hadila tiyenne talra yanne balu mokak sabde killa sabde da passe hari dan re a yan dema bal minna yan minna r re gane r kana s e kali agar na re b e kana yang ini hari sehari apa? Raya aku lihat anda. Hari ini nak putar lah, Maya aku di tanggal anda. Macam mana P C N D M P C N D M P C N D M Dila, hari dah kan? P, C, N, D, M. 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 Balam. P nam putih hari dah kan? P kira kota? P. PE PE තමයි P C කියනකොට SE 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 C මේ කියනකොට NE NE මේ කියනකොට NE ඒක රුලක් අතරින් කියන්නකො C කියනකොට පුතේ DE DE මේ කියනකොට පුතේ ME හැබැයි ME ආපුවම මේ කියලා සබ්ද එන්නේ දැනට මතක තියාගන්න M කියන්නේ ආල්ම යන්න E කියන්නේ යන්න මේ කිය එනම් නැවත කියන්න හරන හරි දාගන්න P E C S E N E D D M M මේ D රැහනෝනේ උඩින් නිකාන්නේ මේ මෙන්න පුතේ රී රියන්න කියන්නේ පුතේ අලකුරක් නෙවෙයි හින්දා ඉංග්‍රීසි භාෂාවේ අකුරු දෙකයි මේ රන්නල් රන්න කරා සබ්ද රී පස්සට යන්න කිය රී කියන එක යන්න කියනවා අල්රන් කියන්නේ ආර් යන්න කියන්නේ අය නරි නරි ඉතින් ලියාගෙන මේක හදන්න සී නී පී ඊ ඩී අල්ටියල් ලියවන්නත් අතල් කොට කරන්නේ මම නම් කොට කරන්නේ නැහැ C N P G D C N P G E D
දැන් හදයිඩක් ගාලා මේ શબ્ද අර ඊ කියලා શબ્ද ගත්තේ අකුර හොඳට කියවන්න ඕනේ රී රී කියන අය හරි හරි එන ෆිනිෂ් කියලා වැල් දිනවා යන්න C කියන්නේ S I C කියන්නේ S I නී කියන්නේ N I නී කියන්නේ N I දෙකක් එක කොටුවක නී කියන්නේ P I P I කී කියන්නේ K I K I G කියන්නේ G I G I D කියන්නේ D I නැවත කියන්නම් හරිද C කියන්නේ S I C කියන්නේ S I නී කියන්නේ N I N I P කියන්නේ P I P I K කියන්නේ K I K I G G කියන්නේ G I D කියන්නේ D I ඇති ඉස්සරට යනවා රෝ රෝ යන්නේ කියන්නේ තල්ලකුරක් නෙවෙයි සම්පූර්ණ අකුරක් අල්ලකුරක් නෙවෙයි සම්පූර්ණ අකුරක් අනිවාර්යෙන් එහෙනම් මේකට ඉංග්‍රීසි භාෂාවේ අකුරු දෙකයි රෝ යන්නේ ඇදෙන්න ට්‍රයන් නෙමෙයි තමයි ඉඳාල් රයන් ගත්තා ශබ්ද වල මොකද්ද කියලා රෝ මොකද්ද ඌ රෝ ඌ ප්‍රශ්න සත්‍ය කරන්න ඕන රෝ ගැවට හරියන්නේ නැහැ රෝ ඌ අරයන් කියන්නේ ආ අරයන් කියන්නේ ආර් ඌ කියන්නේ එහෙනම් මෙන්න මෙරියත් අක්කල හදන්න නෝ පෝ සෝලෝ නෝ පෝ සෝලෝ නෝ පෝ සෝලෝ හදනන්න පොඩ්ඩක් ලියාගන්න පුතේ ඒක හරි වැදගත් ලියාගන්න අය වසරෙන් පල්ලෙහාට ඉන්න මෙතන නේද හදන හැටි ලියාගන්න ඔබට කියවන්න පුළුවන් ඇති හැබැයි මෙතෙන්දී මේ සම්මන්ත්‍රණයේදී ඔබට අහුවෙන කාරණා අති විශාලයි අහුවෙන කාරණා අති විශාලයි ඔබේ දැනුමට මෙන්න මේක නිවර්දි කියන්නේ ගොඩක් එක තියෙනවා රෝ අල්රයන් ඔයන්න ආරෝ මේ පෙට්ටි වගේ ගහන ඕනේ නැහැ මේ මම ප්‍රසන්ටේෂන් එකකට ලස්සන හදලා තියෙනවා ඕගොල්ලෝ සාමාන්‍ය අකුරු ලියා ගන්න නේද ඔය පෙට්ටි ගහන්න ගිය ගොඩක් කියලා එනවනේ හරි නෝ නෝ N O නෝ කියන්නේ N O පෝ P O P O සෝ S O S O ලෝ L O L O No N O N O No N O Po P O P O So S O S O Lo L O L O No hari ada ganna N O Po P O So S O Lo L Athine de kale yanne sara ya මෙන්න අවසාන අකුර. ශබ්ද පහෙන් අවසාන. රූ. රූ කියන්නේ තල් අකුරක් නෙවෙයි බිද. රූ කියන්නේ තල් අකුරක් නෙවෙයි. අල් අකුරක් තනිය. රෙන්ඩේ පැ අල් අකුරක් නෙවෙයි. එන ඉංග්‍රීසි භාෂාවෙන් වල අකුර දෙක. එන අකුර. රූ යන ඇදලා තෙන් රයන් නෙන්නේ. ඒකින්ද රයන් අල් රයන් කර. ශබ්ද බලමු. රූ ඌ ඌ. මෙන්න ඌ. අල් රයන් දිනවා ඌ යන දිනවා. අල් රයන් කියන්නේ ආර් ඌ යන කියන්නේ යූ. ඩක් ගල මෙලිය. නෝ කූ ටූ බූසු. No ko to subu no ko to busu no ko to busu no ko to busu ekere kawasan daggali welcome ekak danne api podi babalath innawanne hari no kiyanne liyagan wela yaddi danne නු කියන්නේ NU නු කියන්නේ NU ක
කූ කියන්නේ කේයු කේ කූ කියන්නේ කේයු තූ කියන්නේ ටීයු ටීඕ2 එනවා එක වෙනම ඉගෙන ගන්නවා ටීයු2 බූ කියන්නේ බීයු සූ කියන්නේ එස්යු හරි කියනවා නූ කියන්නේ එන්යු නූ කියන්නේ එන්යු නූ කියන්නේ එන්යු කූ කියන්නේ කේයු කූ කියන්නේ කේයු කූ කියන්නේ කේයු තු කියන්නේ ටීයු කූ කියන්නේ ටීයු බූ කියන්නේ බීයු සූ කියන්නේ එස්යු හරි නේද අපි නම් පොඩ්ඩක් ඉස්සරහට ගියා ඊළඟ පිය දැන් මෙන්න මේ අකුරු ටික හදන්න ඕන. පයන්නේම අකුරු පහක් තියෙනවා. පා පේ පී පෝ කු. මේ පයන්නේ අකුරු පහක්. හදන්න මටක් ගන්න. පා පේ පී පෝ කු. පේ පී පෝ කු මේ શબ્ද ටික ඇතුළේ නැති පා කියන්නේ පී ඒ පා කියන්නේ පී ඒ පේ කියන්නේ පී ඊ පී පේ කියන්නේ පී ඊ මෙන්න පී වරද්ද ගන්න පී ඊ දාන බැරි පී කියන්නේ පී අයි පී කියන්නේ පී අයි මේ වරද්ද ගොඩාක් කරන P කියන්නේ PI. PO වරද්ද ගන්න නැහැ ගොඩක් අය. PO ලස්සන කියනවා PO. Q කියන එක වරද්ද ගන්නෙත් නැහැ PU. PA PA. P PE. P කිව්වොත් වරද්ද ගන්න ඕනේ. ඒ පොඩි අපේ භාෂාව ඒ භාෂාව අතර පොඩි මෙමු එකක් තියෙනවා. PA PE P PE PE. P PI. PO P O P P U. मैंने मेरी का टक्कर रहता है ना कुछ तरह की. सा से सी सो सु. सा से सी मैं हम आकुरम का वैधगत ने शब्द दे. सा यान. से यान. सी यान. सो यान. सु यान. सा यान. सा यान. सा यान. से यान. Si yan, so yan, su yan, sa yan, se yan, si yan, so yan, su. Mang kaya na yan ah? Sana S A, sana S A S A, sena S E S E. ඊ කියලා කියුණාට ඊසා ඊ කියලා શબ્දයක් නැහැ යකුරේ සීනා S I S I සීනා S I සෝනා S O S O සූනා S U S U S U නැවතක බර කියලා ඉස්සරට යන්නම් සා S A සේ S E C S I සෝ S O Su es ti. Ka ke ki ko ku. Dan pulu. Hari ini kita ada akuru yang kena kat misang dia nak ada hati ni. Kita kira ini pun lupa bahasa buat dan apa. Misang dia nak ada. विशाल
යාගත සර්. වෙලාවට කියලා මම ප්‍රෙස් කරනවා. K K E K K E K K I K O K U K U K U මේ සවුන්ඩ් සිස්ටම් එක හරියට හරි කියනවා. K K E K K E K K I K O K U K U K U දැන් මේ ගමක නම නොතින මම පොඩි 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 ගම නැස්කන් ගිහිල්ලා මම තරයි මට ලියලා පෙන්නන්න මේ ගල ගම කියන එක ඉංග්‍රීසියෙන් ගාල ගම ගලගම ගලගම කියලා ලියලා කරන මැසේජ් කන්ටැක් කළා ඉංග්‍රීසි ගලගම කියලා මැසේජ් කරා මැසේජ් බලන්න ගලගම ගලගම කියලා ඉංග්‍රීසියෙන් කවුරුල් ලියලා එවන්න මට ගල ගම කියලා ලියලවත් කරන්න බෑනේ සමේ ගල ගම සර් මැසේජ් කරන්න බෑ ගල ගම කවුරුල් ලියලද කවුරුරි මැසේජ් කරලා එවන්න ගල ගම කියලා සෙට් කරලා හරි හරි ඉකනේ ලියලා තියනවා ඔව් ගල ගම කියන්න G A ගානං G A ලනං L A අය ගනං G A මනං M ගලගම G A L A G A M නැවතර කියන ගලගම කියන්නේ G A L A G A M ගලගම හරි බොහොම හොඳයි දෙන්නෙක් කියලා දුනා thank you වට එනමයි සාඩයක් නා මෙන්න ඊළඟ නම ඊළඟ නමත් චක්ගලා ලීලා වන්ද පොට්ටක් එක වෙනස් රුවන්පුර කවුරු හරි මට මැසේජ් කරන්න chat කරලා සර් මැසේජ් මම සර් කොහොමද කවුරු හරි ගමන් ඉන්නවා සර් මැසේජ් රුවන්පුර රුවන්පුර සර් මම හා දෙන්නේ කියලා තියෙනවා ඔව් මේ නමක මුල් ලකුණු කැපිටල් වෙනවා නම් හොඳයි ඒ නමක නමක මුල් ලකුණු අනිවාර්යෙන් කැපිටල් ඔව් රුවන්පුර කියන්නේ හරියටම හරි කියලා තියෙනවා රුවන්පුර ආ රූණා ආර් යූ වානා ඩබ්ලිව් ඒ අල්නෑන නම් එන් Punam P U Renang R Ruanpura R U W A N P U R A Tapi udah bisa ya nama mama. Nama mereka kewan mana tempat ini nanti kita. Gili Male Gili Male Gili Male Gili Male itu data sudut. Karena istilah Gili Male dia yang naya form bulat itu. Hebat. ගිලිමලෙගින් ප්‍රදේශයේ බුලත්තර කන්න නැතුව දත් සුදු පාටට ඇයින්නේ අය ඉන්න ගිලිමලෙ දත්ත සුදු පුතේ නමක මුල අකුර හැමෙලිම කැපිටල් දියන ලොකු නාම ඉගෙන ගන්න පුළුවන් වෙන සංඥා නාම කියලා තමයි නාඩික අපි ආයෙ විසන් දෙලේ ගිනි මලේ නෙවෙයි ගිලි මලේ ගිනි මලේ නෙවෙයි ගිනි මලේ මම අකුරු කියන්නම් ගීනන් ජී අයි ගීනන් ජී අයි ලීනන් එල් අයි ලීනන් එල් අයි මානන් එම් ඒ ලේනන් එල් ඊ
gili male ginang gi linang li manang me lenang li onu putta nam tika tika issahara yanawa dan poddak chutu 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 amuthu wei mora hena gama mora hena gama galagama tiyenne meka balangoda badulla pare galagama kama lassana prasya ruwanpura tiyenne ruwanpura gen ratnapura gilimale tiyenne ratnapura siripagam pare mora hena gama tiyenne nurilisirke ginigattena pradeshika kampotta ase tamai mora hena gama tiyenne mora hena gama moraga sen tiyenne athi dena moraga satit ne mora hena gama neme mora hena gama ona kamana liyanne mora hena gama o lila tiyenawa tas yela gwan පොඩ්ඩක් ඉවසන්න හරි ඉස්සරට යන්න ඔන්න පුතේ තව පොඩ්ඩක් වෙනස් වුණා දර අල්බයන් ඒ වගේ නෙමෙයි මෙන්න මේ අකුරු ටික මතක තියාගන්න දා දේ දී දෝ දු මේක ඔබ දන්නේ නැහැ දා කියන්නේ ඩී ඒ දේ කියන්නේ ඩී ඊ දී කියන්නේ ඩී ආයි දෝ කියන්නේ ඩී ඕ දු කියන්නේ ඩී සිංහල වචනම දිදීන්නේ සාරට යනවා මේ අර ඔළුවට ප්‍රවේශයක් ගන්න ඕනේ තමයි මේ දින්නේ අත් දෙක ගොඩ පොඩි ළමයි 3 4 5 6 වගේ පොඩි ළමයි මම දන්නවා 6 වුණත් 5 වුණත් බොහෝතරයකට කියවන්න බෑ බොහෝතරයකට කියන්න බෑ කියවන්න කිසිම තැනක කියා දෙලා නැහැ කියවන්න කියවීමේ ආකෘතියක් කියවීම ප්‍රගුණ කිරීමේ ක්‍රමයක් කිසිම තැනක කියා දෙලා නැහැ ඉන්න ඒ ගැටලු තියෙනවා එන්න මුතේ ඒ තුරු ටික මේ චා චේ චි චෝ චු Chana, chana CHA, chena CHE, china CHI, chona CHO, chuna CHO. Bisa ada anak putih melihat kalau tidak ini nanti nona cha che chi cho chu hari bilang ke kaya ta te ti to tu ngerti gak tem set ini sampurna karena tiada bea dua tin me dan ngapu kamar teka sama anak lu me Tabeli apa? Muka ini sempurna, sempurna, sempurna itu. Mereka hari dia kata na, kau gak kerja mau ini, untuk orang kiri anda punya. Ta te ti to tu, itu ta mau itu na, ta puna te. Jadi yang kan ta te ti to tu, kira ini Mimo tama me inggris soli tira pasin tika mimo tama istirahat inggris dari wende itu tira pulang ini dari wende pun dari wende he tina he itu tika hari tandura gana
හිමීට ඒවා ලිහිල්ලා ලිහිල්ලා දාන්න. ලියලා දාපු ගම පුළුවන්. පුළුවන් වෙන්නේ ඇති දෙනවා මට ඒක තව ටිකක් කරන්න. හැබැයි මම විශ්වාස කරන අපිට මේක නම් හරි නෑ. කියවීම පටන් ගත්තා. ඒක දිනපතාම කියන්න පටන් ගත්තා. ඊට පස්සේ බේටම හැදෙනවා. දැන් නිකන් ගහකට ගහකට හරි පොහොරක් දාපුවම චක් ගලා ඒක හරි. ලෙඩකට හරිම වැහිතක් කරනවා ඩක් ගලා හරි වෙනවා. තා තේ තී තෝ තු හරි මං ඉස්සරහට යන්නම් මෙන්න මේක මේ ට්‍රා ට්‍රේ ට්‍රී ට්‍රෝ සිංහලෙන් කියන්න බෑ පුතේ ට්‍රු සිංහලෙන් කියන්න බෑ අල්ට යන්න රු යන්න ලියන්නේ නැහැ ට්‍රු සිංහලෙන් ට්‍රා ට්‍රා ට්‍රේ ට්‍රී ට්‍රෝ ට්‍රු මේක ගැත් වෙනවා පුතේ શબ્ද කරනකොට ඉංග්‍රීසි කියවනකොට ට්‍රැවලින් ට්‍රාන්ස්පෝර්ට් ට්‍රෙම්බල් ට්‍රිපල් ට්‍රෝජන් truth ඔය වචන එනකොට ආරියා තේරෙනව නේද ට්‍රා ට්‍රේ ට්‍රී ට්‍රෝ ට්‍රු ඔබ දැන් මේවා ලියාගෙන මේක හැටර දාන්න එපා මේ ක්‍රමය අනුගමනය කරන්න මේක මේ අනුගමනය නම් ඇත්තට ඉන්න පුළුවන් නම් අපේ පන්තිවල සම්බන්ධ වෙන්න ඒකර අපි දිනපතා මේවා කියෙමු ගන්නවා කියෙවීම ගන්නවා වැඩි දිනනවා අමාරුචන ටික දෙනවා Google එකේ paper එවනවා අපි ඒවා හදලා ලකුණු තවන්න විචිත කරලා හරි විද්‍යාත්මකව යන්න tamamම චෙක් කරන්න හැබැයි ඉතින් මෙහෙමයි කම්මැලි වෙලා බෑ යම් වැඩ කරන ළමෙක් කියන්නේ. දැන් අපි බහේ බස්සලා සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාල විභාගය එතනින් යහට පශ්චාත් විභාගය එතනින් යහට කියලා තියෙන්නේ මේ පුළුවන් තරම් වැඩ කරලා මේ ඉබේ ඉබේ කක්ගලෙන්න බෑ පුතේ. ඉබේ ඉන්න බෑ වැඩ කරනවා තමයි යන්නේ. ඒ ඔබ සෙල්ලම් කරන්න ඕන මම දැකලා සිල්සියා සෙල්ලම් කරන්න ඕන. සෙල්ලම් කරපුවම ඔබ නිරෝගී වෙනවා. හොඳ නිදා ගන්න ඕන කන්න ඕන ඒ වගේ තමයි. මොන දේ දුන්නත් දවසට තමයි අධ්‍යාපනය වෙන්නේ යම් කිසි කාලයක් වැය කරන්න ඕන. ඔයා මේ පඩිය ඉන්නවා නම් ඊළඟ පඩියට යන්න නම් ඔයාට තව අධ්‍යාපන වැඩි කරන්න ඕන. ඔයා රැකියාවක් කරනවා නම් ඔයාට උසස් වීමක් ගන්න ඕන නම් කවදා හරි දවසක මතක තියාගන්න උසස් වීමක් ගන්න තව ටිකක් ඉගෙන ගන්න ඕන. පඩි පෙළ තව පඩි පෙළක් උඩහට යන්න පොඩි ආයාසයක් උත්සාහයක් ගන්න දරන්නම ඕන. එනවානේ මතකම තියාගන්න. දැන් දෙකේ ඉඳලා මෙයා තුනට යන්න උත්සාහ ගන්න ඕන. දුනිලන් 4ට 5ට 6ට 7ට පන්ති 10 වෙනියා 7 වෙනිය වෙන උත්සාහ ගන්න ඕන 7 වෙනිය 5 වෙනිය වෙන උත්සාහ ගන්න ඕන 5 වෙනිය 4 වෙන උත්සාහ 4 3 2 1 වෙන්න උත්සාහ ගන්න ඕන ඉබේ වෙන්නේ නෑ පුතේ ඉබේ වෙන්නේ ඉබේ වෙනවා කියලා හිතන්න දෙරිලා තියන්න බයි බයි වෙනවා කියලා දුවලා පුතාලා හිතට ගන්න මම උත්සාහවන්තෙක් එදා ඉඳන්ම හදින් එදා ඉඳන්ම හදින් ඔයා පන්තියේ බයිනෝ හැම්මින් මැට්ට කියනවා ගුණා කියනවා හර්ගා කියනවා නේද ගොඩක් වචන කියනවා ඒක ආද ඊට පස්සේ මේක නෙවෙයි වචන කිව්වට නෙයි මම අහුවේ නෑ මට ඕනේ කියලා මම වැඩ කරේ නෑ ඉතින් නේද ඒතකොට සිස්සත් එක නැත් එහෙම අපුද නෑ මේ පාසල් එක කියලා බොහෝ සුබකම් සංකල්ප තුනේ හැබැයි පුතේ අර කෙරවල හිටු මම කෙරෝ යා මම කෙරවල හිටු මම කෙරවල හිටු මම පන්ති 34 වෙනි හිටු මම එකපාර 28 අර 28 වුණා පොඩි කාලේ 28 වුණා 21 වුණා 21 වුණා 28 34 වෙනකම් 28 වෙනකම් පොඩි ගතියක් ආවා නේද මට මොකක්ද ටිකක් පුළුවන් නේද ආයෙත් පොඩ වැඩ කරා 28 21 වුණා පොඩ්ඩක් ආයේ එකට පොඩි ගතියක් ආවා කියලා වැඩ කරා පුතේ මං ඊළඟ අවුරුද්දේ 7 වෙනි යවුණා 7 වෙනි යවුණා 7 වෙනි 7 මං 7-1 වුණා 7-1 වුණා මම ඉතින් 8 වසර විතරකට තමයි මම පන්ති පළවෙනිය උනේ මම ඊට පස්සේ පුතේ 8 9 10 11 පන්ති පළවෙනියා උසස් පෙළක් පන්ති පළවෙනියා ඒක මම දිගටම ඉච්චා ඒක මම දිගටම ගෙනිච්චා අර ආසාව ආවට පස්සේ ඒක හරියටම හරි අපි ඉස්සරහට ආන් දැන් ඔන්න ගොඩක් සද්ද දෙනවා මම ළඟින් තියාගන්න මම ළඟින් තියාගෙන පාඩම් කරන්න බෑ කවදාවත් ඔළුවට දාගන්න කල ළඟින් තියා රයිට් මේක ලියන්න මේ වචන ලියන්න කච්චති ලියලා කවුරු හරි මට මැසේජ් කරන්න අනේ ලියන්න
Finish kill hariyanna liyela wanna. Finish kill hariyanna liyela wanna. Chat eken liyela wanna finish kill hariyanna. Hadi eri baadi adin pa ayogota. Beat ekak. Ko beat ekak nathu. Hadi eri adawana me. Wadiyan wadiyan. Athara wate gona koma. Harida? Kenunga. So finish kill awata mata hita ganne. Kachatiu. U sab deno ne hari khachate u k a c h c h a t h i u thari w thari u thari w thari khachate u tiu 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 mata kiyanne one alwa yanne kamanne khachate hari bomodai k a c h C H A T H I W netan U. Mana hilang ek? Kan kasan ture? Kan kasan ture? Kan kasan ture hari. Tawek kene. Tasmi kiban tida. Tasmi kiban tida bete. Hebandi. Tasmi kiban tida. Hebandi. Kan kasanture demang minus kena ini nda kanang ke nang n kanang ay ke sanang s alna nang n tu nang t h u re nang r e nwe r e kan kasanture nwe ture kila mege ti ture wenda ti hari wacan ya namut begini nih ture ilang wacan niwe aki ini Kacheri. Itu nih yang harus kita nih Inggris wacan tambah aja. Kacheri. Kacheri. Yang Inggris wacan nih bay. Kacheri.
කච්චේරි හරි කච්චේරි කියලා ලියලා තියෙනවා පහ පන්ති තසුන් පහ පන්ති කච්චේරිය ඒ කියන්නේ කෙනකයි මෝ තස්මි හොඳයි තස්මි හොඳයි කච්චේරිය 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 තව කෙනෙක් තව කෙනෙක් තව කෙනෙක් කච් කච් හරියයි හරියනේ කච් හරියනේ ඔන්න ගවසක පොඩි අවලක් ගිල දිනෝ කච් කච් හරියනේ යනි කච් චේරිය කච් කියනකොට පී අන්න රයිට් එකක් ලියලා දිනවා තස්මිල දිනවා කානන් කේ අල් චෑනන සී එච් චේනන් සී එච් ඊ රීනන් ආර් අයි යනන් වයි කච් චේ කානන් කේ අල් චෑනන සී එච් චේනන් සී එච් ඊ රීනන් ආර් අයි යනන් වයි උතන මේ වරද්ද ගන්න මේ වරද්ද ගන්න බැරුව නෙවෙයි වැඩි හරියකට වරදින්නේ හදිස්සියෙන්ම මතකම තියාගන්න ලකුණු හස්කල මිස් කර ගන්නවා හදිස්සි බැරි නැමයි නෑ බැරි ළමයි නෑ මතක තියාගන්න බැරි ළමයි නෑ වරද්ද ගන්න හදිස්සි මම ඔන්න ඊළඟ එක මොන්ගෝලියා ඔන්න පුතේ ඉංග්‍රීසි සූරපිට මන් ටික ටික එනවා මොන්ගෝලියා මොන්ගෝලියා Mongolia, hari itu mari, hari itu mari, hari itu mari. Lawannya lihat dino, Rasmi lihat dino. Mongolia, hari. Monang M O, Alenang N, Gonang G O, Linang L I, Yenang Y I. Mongolia, Mongolia. Lihat macam ni ya. ඊළඟ වචනය දැන් ඔන්න මං මේ Afghanistan 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 F වෙන එළවලු Afghanistan දැන් මම ටික ටික ඉංග්‍රීසි සුරුපය ඇලලා තින්නේ Afghanistan සමහර කීවොත් දන්නේ මේක සිංහල අකුරු කිකියයිනි කියලා නෑ පුතේ එතන දෙල් වන්නේ මේකේ හොඳට කියවන්න පුළුවන් වෙන වෙනසරයි හොඳට කියවන්න පුළුවන් ඒ ඉස්සරහට යන්න ඕන Afghanistan Afghanistan නෙවෙයි Afghanistan දවන්නා ජුට්ට කර දුනා එමන මෙන්න පුතේ හරි වැටේ දැන් මෙන්න Afghanistan Afghanistan නෙවෙයි තාන් නෝ ටී විතරයි තාන් නෑ පුතේ ඒ තාන් කරේ හරිද යලා හරි Afghanistan නේ Afghanistan තියෙන Afghanistan නෙවෙයි පුතේ Afghanistan මේක අපි තාන් ගමු Afghanistan තාන් නෝ පස්සෙන් නෑ පුතේ හරි හරි බොහොම හොඳයි ඈනා A alpha n f alpha n p නෙමෙයි පුතේ alpha n f f g n g a n n n i s n alpha n t n t a alpha n n rwanda 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 කියන්නේ ඉතාම වේගෙන් යුනියන් රටක් වෙනවා අප්‍රිකාවේ තියෙන සිංගප්පූරුවත් කියලා රුවන්ඩාවට කියනවා රුවන්ඩාවේ සෑහෙන කලබල තිබුණා ලංකාවට. රුවන්ඩාවේ මිනිස්සු එක රාජ්‍ය දෙක ලක්ෂ 60ක් විතර මැරුවා. දැන් හැබැයි ඒ අප්‍රිකාවේ සිංගප්පූරු කියන්නේ රුවන්ඩාව. රුවන්ඩා හරි බොහොමදයි ටග්ගල් දෙනවා කවුරුනේ තින් ලවන්නේ. රූනම් ආර් යූ
වානන් ඩපු අල්නනන් එන් දානන් වන්ත පරිසරය යන තස්මේනියා තස්මේනියා කියන්නේ ඕස්ට්‍රේලියාව කෑලා ලෝකයේ යටින්ම මිනිස්සුවත්ද තස්මේනියා විශාලයි තස්මේනියා ලොකු රටක් තස්මේනියා ඕස්ට්‍රේලියාවට යටින් තියෙන්නේ සීතලයි කියන්නේ අධික සීතල තස්මේනියා තස් පුතේ එකක් එහෙම විශ්ුණාට ගණන් ගන්න එපා අපි ලියමු තස්මේනියා ලවන්නේගේ ලවන්නේ කියපු වදේ පුතේ ලවන්නේා කිවන්තිද යාගේ නුකට ලා වයි ඒ යානේ මකන්නෝ නැහැ යක ගන්න තාකි නෝ ටීච් නේ ටී එච් තා තස්මේනියා නකු ඔව් උදේ තස්මේනියා නෙවෙයි තස්මේනියා තස්මේනියා තා තානා ටී එච් ඒ තානා ටී එච් ඒ ස්නං එස් මේනං එම් ඊ නීනං එන් අයි යානං වයි මේ ටික නැවත බලා ගන්න මේ ටික හොඳටම ඇති අර ඊ සබ්ද ටික හොඳට බලා ගන්න ගාන සෙට් එකක් කියවන්න පුළුවන් වුණා සිරසියක් කියනවා කියවන්න පුළුවන් තස්මේ තානං ටී එච් ඒ අල්සෑන් නං එස් මේනං එම් ඊ නීනං එන් අයි යානං වයි තස්මේනිය සඩ ඉස්සරට ගියාපුතේ නා කොයිස් ඔන්න පුතේ මං ඇලදෙන දා ඉංග්‍රීසි වචන කියවසයි නා කොසිස් යන් නා කොසිස් නා කියනවා අල්රයන් ශබ්දෙන් නැපති අල්රයන් නා සයිලන්ට් ලෙටර් එක. අල්රයන් කියන්නේ සයිලන්ට් ලෙටර් එකක්. මම ඔය කියන්නම්. එහෙම තමයි කියන්නේ. හැබැයි මේක භාෂා දෙකකින් පුතේ නා කොයිස් කියලා අපි එහෙම තමයි කියන්නේ. හැබැයි මේක භාෂා දෙකකින් පුතේ නා කොයිස් කියලා කියන්නේ නැහැ. මේ ශබ්ද වෙන්න ඔයාලා ලියන්න ඕන තමයි නා දැන් මේ මේ අල්රයන් පුතේ නිශ්ශබ්ද අකුරක්. උගලන්ට විභාගෙත් අහනවා. කිසි විභාගෙදලා අහනවා මොනවද මේ වචන දෙන්නේ නිශ්ශබ්ද අකු
නැත්නම් R. හරිද මරි? දෙන්නේ කියලා දෙනවා. ආ ගෞසිකත් වෙලා දෙනවා. ආ කොහොමද වෙලා තියෙන්නේ? තස්මිත් වෙලා දෙනවා. නා කොසිස් නම් නා නම් එන්නේ. R නම් R. කෝ නම් K O. නැත්නම් C O. C නම් S I. අල්සයන් නම් S. නා කොසිස්. නා කොසිස්. නා නම් N E. R නම් අල්රයන් නම් R. කෝ නම් K O හරි C O හරි. C නම් S I. S නම් S I. මොකද මේ වචනේ තියෙන සයිලන්ට් ලෙටර් එක? මොකද්ද මේ වචනේ තියෙන සයිලන්ට් ලෙටර් එක? R. මොකද්ද? R. ඔන්නේ සාරියා. නැත්තා. නැත්තා. දැන් අපි ටිකක් දුර ඇවිල්ලා. දැන් ටිකක් දුර ඇවිල්ලා අපි නැත්තා. නැත්තා. නැත්තා නෙවෙයි ලවන්‍යා නැත්තා නෑ ඈ ඈ හරියට හරි හරියට හරි නැත්තා නෑ නං N E උප් නං P තා නං T H A නැත්තා 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 නෑ අන්න තේ ලවන්‍ය චුට්ටක් කරදින ඔයාට අකුර ශබ්ද කරේ නෑ හිතේ නෑ නැප් කියලා ගත්ත නෑ එහෙම නේ කියලා කියුන්නේ නෑ නැප්තා නෑ නම් එන්නේ පීනා අල්පයන් නම් පී තානම් TH නැප්තා හරි බොහොම හොඳයි සන්තෝසයි සන්තෝසයි ඔය යන ඉස්සර වචනට දැන් ටිකක් අමුතු කරලා තියෙන්නේ
lock මේක ලියන ටක් කරලා ඉන්න ටක් lock මේක සයිලන්ට් ලෙටර් එකක් තියෙනවා r ලියනකොට ලියනවා ශබ්ද කරනකොට කියන්නේ නැහැ lark කියන එක lock මේක හැබැයි ඉන්දියාවේ කියනවා ඉන්දියාවේ r කියනවා නේද father mother brother sister ඉන්දියාවෙන් ඉස්සලා උඩ තියෙන පුතේ r කියන ශබ්ද සුද්ධ s ශබ්ද අපි ලස්සන සුද්ධ ගිය තමයි It's very nice to do. This is my first attempt. In that, I will listen to this subject. Then India, our subject. Father, mother, brother, sister. I will say India. We will say. Peter, come to us. Hari Hari, Bohum, Oda, Lark. L A R K, Lark. L A R K, La Nang L A. R Nang R. Ik Nang K. Hari, Anna, my sister, only language. Fossil, fossil මේක වචනේ හැබැයි fossil. අර බලන්න පයන් හිම අමුතුයි. Fossil. හරියට හරි හරි ලවන්නේ හරි. Tasmi උදේස් දෙකක් යනවා. ඔව් silent රට යනවා fossil නෙමෙයි fossil fossil නේ කියවෙනවා fossil f o double s i l fossil බොහොමදයි 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 biceps 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 වරද්ද ගන්න තියෙන කලදී ඔක biceps biceps මේ පාඩම සම්පූර්ණයෙන් පුතේ මම මගේ YouTube channel එකේ තියෙනවා අය උනම් බලන්න මම අදම දානවා YouTube channel එකේ මේක හදලා අය බලන්න දැන් කොබාන බිසෙප්ස් ලෙවල් අද ආන්න වැරද්දලා චලු ඔව් බිසෙප්ස් පුතේ B I S E F S නැත්නම් B I B විතර කැල්ල බෑ B B කියනකොට B කියන්නේ අල්ලකුඩක් නෙමෙයි. B කියන්නේ B කියනොත් BI. C නම් SC. PS biceps. හරි හරි. දැන් නම් මේක තමයි මගේ channel එක simple ගන්න. මගේ channel එක තමයි මේ දාන්නේ. simple ගන්න පුතේ මල cross simple. Hello stat. Kalu kela gahala padi durat tila st8 kalu stat me channel eke me me padama ay dana ota bala ganna puluwan hari sari ay nan hun ilanga wacane dan tika tika dura awilla tiyenne barrenness 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 emane barrenness barrens okay silent akuru tiyana මේක පාඩම අවසානයේදී හොඳ නරක මට කමෙන්ට් එක හරියට ලෙවන්න හොඳයි නරකයි කියලා මගේ ඉස්සර වැඩකට වලට හරියම වැදගත් ඒක බැරෙන්නස් හරියටම හරි බැරෙන්නස් උනා දිසිර ඇලිය දිනන රශ්මි බෑ බී ඒ රේ ආර් ඊ හ්ම් එන් න එන් ඒ එස් බැරෙන්නස් බැරෙන්නස් බී ඊ ආර් ඒ double n a is barrenness dana israata grassland 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 ara tra ra ro medunani ne me kal liwa haki bayenne pa al ganna wenama ganna ra wenama ganna land chat තුනක් ඇර දින බලමු grasslet නෙවෙයි අගට තින d grass ඕන බලන්න ඇතිලු ඔන්න බලන්න ඇතිලු ඕක තමයි කරගන්න අපේ ළමයි සිස්සත් දිභාගියද ප්‍රශ්න කියවන්නේ ඔහේ ලියනවා හිතේ දෙලි හිතේ තියෙන දෙලි හරියන්නේ නැහැ පොතේ තියෙන දෙලියා
ඒක තමයි කරගන්න මේ grassland කියලා තියෙනවා grassland grassland grass ඔය අමාරුම ටික ග්‍රා ලියලා ඔය ඊට පස්සේ අල්ඩයන්ට ටී ලියලා ඔය අල්ඩයන් කියන්නේ ඩී ග්‍රානන් ජීආර්ඒ grass ජීආර්ඒ ස්නං ඉස් ලර්න් ලර්න් ඩී ලර්න් ඔය මතක තියාගන්න මේකේ ඩබල් ඉස් වෙනවා අමක් නැහැ දැන් තුමු තියාගන්න grass සරණා එන්න පුතේ හරි දැන් අපි දැන් වුණා අපි ටික දුරක් කැලේ තියෙනවා ඔය ටික හොඳවරම ඇති ගුග් කරන්න ඕනේ නැහැ ඔය ටික හොඳට කියව ගන්න ඕනේ තව විනාඩි 10කින් අපි ආයෙ විසන් දිවේයි ආයෙ එන්න එතකොට මම මේක කරනවා පුතේ පන්ති කරනවා තව විනාඩි කියන්නේ 4:55 වෙනකම් කරමු 4:55 වෙනකම් කරනවා අපි මදි වුණොත් කාලේ අපි ඊළඟට මක් කරලා සම්බන්ධ කරමු ඒක ගැටලුවක් නැහැ හරි මෙන්න පුතේ දැන් අපි දැන් තැනකට අවිල්ල තියෙන්නේ තැනකට අවිල්ල තියෙන්නේ ඔය ටික හොඳට ගේව ගන්න නැවත ගේවන්න අපි ඔලුවට දාගත්ත මොන හරි එක අමතක සීට් ගන්න දවස් ගන්න අමතක තියා ගන්න ඕන නැවත නැවත බලන්න ඉස්සර මෙන්න පුතේ P මෙන්න ඒ මොකද්ද මේක හැදෙන අකුර P කියන්නේ අල්ප යන්න A කියන්නේ අයන්න හැදෙන්නේ P මෙලිය ලියන්න මෙන්න P E P කියන්නේ අල්ප යන්න ඊ කියන්නේ යන්න හැදෙන්නේ පේ. P කියන්නේ මොන P මෙන්න I P කියන්නේ අල්ප යන්න I කියන්නේ යන්න මෙන්න හැදෙනවා P. P කියන්නේ අල්ප යන්න O කියන්නේ ඔයන්න මෙන්න අල්ප යන්න මෙන්න ඔයන්න හැදෙනවා PO. P කියන්නේ අල්ප යන්න U කියන්නේ උයන්න මෙන්න හැදෙනවා PO. දැන් අපි මෙතන යන තනි කරම ඉංග්‍රීසි තමයි යන්නේ. පා පේ පී පෝ කු වැඩි හොඳට ලියාගන්න පේන්න තියාගන්න දැන් පී අකුරනට එල් අකුර ආව නම් ඔකොටම ලාලේ ලී ලෝලු පී අකුරනට එස් අකුර ආව නම් සා සේ සී සෝ සු පී අකුරනට කී අකුර ආව නම් කා කේ කී කෝ කු ඔඩියත් එක්කනේ තමයි ටික කාලේ වැඩි ගිය පුතේ හයියෙන් යන්නත් බෑ මොකද තුන වසරේ බබාලා හැම ඉංග්‍රීසි පටන් ගත්ත විතරයි පටන් ගත්ත කියන්නේ සමහර බබාලට මේ මොකක්වත් කියලා නෑ මොකක්වත් කියලා නෑ තින්දා හැම ටිකේ තව ටිකක් ඉගෙන ගන්න ඕන නම් අර කලු ස්ටැට් කියන YouTube channel එකට ගිහිල්ලා මේක subscribe කරලා මේක බලන්න මේක නැවතරට බලන්න ගොඩාක් පාඩම් තියෙනවා විතර ඕඩි කිරු විතර ගන්න හොඳට ඉංග්‍රීසි පාඩම් තියෙනවා ලස්සන පාඩම් තියෙනවා ලස්සන හැම දෙයක්ම මේ පොඩි මට්ටමේ ඉඳලා බින්දු වෙනකන් කියලා තියෙනවා හැම මාරු පාඩමක්ම ඉංග්‍රීසි තියෙනවා එන්න යන්න ලියාගත්තද තුනිපන්ති ඇත්තම අමාරු විනාඩි 6කින් විසන් දිනවා මෙතන යාට තනි කර අර සිංහල පැත්තක් ඇත්තෙම නෑ ඉංග්‍රීසි වචන තියෙනවා ඒක යන්න මම අමාරු නෑ මේක හොඳටම ඇති මේ ටික හොඳට බලලා නැවත 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 බලන්නකෝ හරියටම හරි කොන්ක්‍රීට් වගේ තමයි මතකම තියාගන්න මේ ටික උගන්නන්න නැති හින්දානේ මේ ළමයිට කියවන්න බැරි වචන ගලපන්න බැරි අකුරක් වෙන් කරගන්න බැරි ළමයි මේක කියවන්න තියෙන්නේ කියා දෙන්න තියෙන්නේ මේක කියා දෙනවා ටක් ගාලා හරින්නේ මේක කොච්චර පොඩි වෙලාවයි යන්නේ හැබැයි මේ පොඩි දේ කරන්න නැති හින්දා ඒ ළමයි ඉංග්‍රීසි අතාරිනවනේ කොච්චර අතාරනද ඉංග්‍රීසි ලකුණු බලන්නකො සාමාන්‍ය පෙළ බලන්නකො ළමයි ගොඩක් ලකුණු නැහැනේ පුතේ ඇද්ද වෙලාව finish ජසස් අපිනිස් නවන්න අපිනිස් තස්මි පිනිස්
තත්කල මේ හදන්න මේ නම් මොකද්ද මේ? උන්න හදිස් වෙන්නේ පාපුති. උන්න හදිස් වෙන්නේ පා. මට කියන්න වවස් වුණාද කියලා? A E I O U මොනවද? කියන්න කඩේත් එක කඩලා A E I O U. ඇයි නෑ? A E I O U. එතකොට පුතේ අපි මේ වගේ වචන එක මේ සරල වචනයක්. මේ වචනේ අකුරු කඩා ගන්න ඕනේ. පස්සෑ වවල් සකුරක් තියෙනවා නම් මේ බලන්න. W අකුරු පස්සෙන් වවල් සකුරක් තියෙනවා. එතකොට මේ දෙක එකට ලියන්න. දෙක දෙක ලියන නෙවෙයි. මේ වවල් සකුරන්නේ මේක. එහෙනම් මෙයත් එක්ක මේ එක අකුරක් කරනවා. මේ දින එක අකුරක් කරනවා. ඊළඟ අකුරට යන පස්සේ උන් මේ පස්සෑ ආයෙ වවල් සකුරක් තියෙනවා එහෙනම්. ඒ දිනක එකක් හදනවා. මේ මෙයා ගවත් ඔය අකුරක් තියෙනනේ. එහෙනම් ඒ දෙන්න එකට. එතකොට ඔය වචන හැදෙනවා පුතේ. මේ වවල් සකුරක් තියෙන හින්දා ඒ දෙන්න එකට ගත්තා. S එක ගියා මෙයා ගවව යන එකට. ඔන්න එකට. මොකක්ද මේක හැදෙන නම? මොකක්ද මේ නම? ලියලා එවන්ට ගන්න. මොකද්ද නා සිංහලෙන් ගන්න බෑ නේද? සිංහලෙන් ගන්න බෑ. ඔක තමයි අපිට ඉංග්‍රීසි පුරා සිංහල. මේ වචනේ පුතේ වාසනා කිව්වේ. නැත්තම් වැසා නෑ කිව්වේ. ඇයි ඒ අකුරු શબ્ද දිනවා අ ආ ඈ? වැසනා කියලා කියන්න පුළුවන්. හරිද? මේ වචනේ වාසනා. මේකේ වැදගත්ම දේ තමයි පුතේ මේක අකුරු කඩා ගත්තේ ඉන්න. මේ ඇයි මෙහෙම අකුරු කඩාත්තේ මේ? මේ W අකුරු පස්සේම වවල් සකුරක් තියෙන හැන්නේ එක දෙන්න එකට ගත්තා. ඊළඟට S අකුරු යම වුණි. ආයෙකට පස්සේ වවල් සකුරක් තියෙන ඒ දෙන්න එකට ලිව්වා. මේ එන්නකොට ගාන වවල් සකුරක් තියෙන නේ ඒ දෙන්න එකට ලිව්වා. එහෙනම් මේක වාසනා. අපි යමු ඊළඟ එකට. ආ මේක. මෙන්න මේක නම් හොඳට බලන්න අකුරු ටික කඩා ගන්නවල හරියට. මේකේ අකුරු කඩලා මට එවන්න. පස්සෑ වවල් සකුරක් තියෙන නම් විතරයි අකුරු දෙයක් එන්නේ. ආ මට අකුරු ටික කඩලා එවන්න. ඒ කියන්නේ විසන්දි කරලා එවන්න දැක්කලම කවුරුන් මැසේජ් එක. කොහොමද මේක අකුරු කඩා ගන්න පුතේ මෙන්න මේවයි මේ S අකුරට පස්සේ වවල් සකුරක් තියෙන නේද ඒ දෙක එකට ලියගම L අකුරු පස්සේ L අකුරු පස්සේ වවල් සකුරක් නැහැ පුතේ ඒකෙන්ද මේ L එක තනියම මේ තනිය ඊළඟ L එකට ගියාට පස්සේ අප්පා ඒ අකුරු පස්සේ වවල් සකුරක් තියෙන මේ ඒ දෙන්න එකට ලියගම P වලට ගියාට පස්සේ P අකුරු පස්සේ වවල් සකුරක් නැහැ පුතේ ඉතින් ඒ P මේ තනියම ඊළඟ පීරියඩ් ගියාට පස්සේ ආ ඒ පී එක පස්සේ වවල් සකුරක් තියෙන්නේ. ඒකෙන්ද ඒ දෙකේ කට. ආර් යූ ආර් පස්සේ වවල් සකුරක් තියෙන එකෙන්ද රූමි. මේක එම් ඒ. මොකද්ද මේ වචනේ? කමිනාඩි කියන පුසන්නේ. මොකද්ද මේ වචනේ? මෙන්න මේ අකුරු. මේක අකුරු කඩන්න ඕනේ නැහැ. කියවීමෙන් පහසුව සඳහා තමයි පුතේ මේ සිස්ටම් එක තියෙන්නේ. එතකොට ඔයා දන්නවා අල්ල අකුරු මොකද්ද අල්ල ඕන අකුරු මොකද්ද කියලා. බොහොම හොඳයි. මේ වචනේ පුතේ S U ලින් හැදෙනවා සේ. සෙල්ලප් පෙරුම. මොකද්ද? සෙල්ලප් පෙරුම. සෙල්ලප් පෙරුම. කවුරු හරි කියන්න පුළුවන් නම් කියන්න ලියන්න මොන්නේ මේ වචනේ සෙල්ලප් පෙරුම. සඳුනා. සෙල්ලප් පෙරුම. අපි ඉස්සරහට යන් ඊළඟට. හරි මේ කඩන් ටක් ගාලා කඩලා මට එවන්න අකුරු ටික කරලා එවන්න. අකුරු ටික සුදුසු පරිදි විසන්දි කරලා එවන්න. සමනල් පහ. ටිකක් තියෙනවා. සමාරු වෙවි. ලක්ෂණ සිදුවේ මයිකල් පාස් මයිකල්
සෙල් අපිටම හරි 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 කවුද අපේ ලවන්‍යා thank you ලවන්‍යා ඊළඟට උඩින් ඉවලා තියෙනවා කවුද ලවන්‍යා නෙවෙයි හරි හරි මේක පුතේ අපි අකුරු සන්ධි කරගත්තා මේක සන්ධි කරගත්තාම මේ පහත් හරි තුනවසරලම මේක ඇතරේට කමක් නැහැ මිච්චල් සංකීර්ණම ඒගොල්ලන්ට එන්නේ නැහැ ඔය ස්ටැටික් සිනුවත් එන්නේ නැහැ පොඩක් අහගෙන ඉඳම ඇති හරිද ඒගොල්ලන්ට සරල වචන එන්නේ අටික අදිනවනේ මේවා හරියන්නේ මේක විසන්දි කරන්න ආ සෝරි විසන්දි කරන්නේ නැහැ ඒක මේක විසන්දි කරනවා MO NO THE එකකට ආයි තනියම S තනියම M තනියම අර T තනියමනේ මේක පුතේ වචනය වචනය monotheism theism theism monotheism ism කියන එක විදිහට එනවා monotheism monotheism තව පොඩ්ඩක්ම ඉස්සරහට යන්න වෙන්නේ මට ආ මේක හදන්නක් ගාලා මේක හරි සරල වචනයක් දැන් ඔන්න ඉංග්‍රීසි කියවන්න පුළුවන් මට මේක තියෙනවා ඉංග්‍රීසි කියන තාක්ෂණය තියෙන අපිට කියවන්න පුළුවන් කියවන්න පුළුවන් තුන වසර ළමයට එම හොඳටම ඇති පුදු තුන වසර ළමයට ඇති ඒ ටිකෙන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් දැන් මේවා හොඳට මේ වචන මේ 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 වචන මම තෝරගෙන තින්නේ හේතුවක් ඇතුව ඉතින් මේවාම නැවත නැවත කියන්නේ වැඩේ හරියටම හරි මොකද්ද මේ වචනේ කඩලා වෙන කඩපු කෙනෙක් නැද්ද කොනෑනු උඩ හරියට හරි පුතේ මේ වචනය liberal 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 තව වචන කීපයක් ඇත පුතේ liberal වන් මේක මේක පුතේ අපූර්ව වචනයක් හැදෙන්නේ අපූර්ව වචනයක් හැදෙන්නේ මේකෙන් හැදෙන පුතේ මේක කැනියෝන් මේක කැනියෝන් 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 තව බලමු වචන තියෙනවද කියලා ඔව් මෙන්න මේක මත්තේ මේ නම් නේ පොඩි පොඩි කොහොමද ඔව් ඉතින් දැන් පුතේ තුන වසර ඇති එක ඉන්ෆිනිටිව් තුන වසර ළමයෙකුට හරි දුවේ ඇති දැන් අතර ගන්න පුතේ තුන වසර ළමයෙකුට එහෙම හොඳටම ඇති ඔය ටික දැන් වෙනකොට ඔයා දැන් වෙනකොට පුතේ ඔයා මේ ටික නැවත නැවත හොඳට බලන්න නැවත නැවත හොඳට කියවන්න මේකේ පුතේ දැන් 4 5ට අදාළව තව පොඩි කැලලක් තියෙනවා දැන් මට ඊළඟ පන්තියට යන්න ඕනේ ඒකට පොඩ්ඩක් සමය ඉන්න ඕන මම එහෙම වුණොත් ලැබෙන සතියේ මේ වෙලාවටම කියා දෙන්න තව පොඩ්ඩයි තියෙන්නේ ලැබෙන සතියේ වෙලාවට කියන්නම් රීඩින් එකක් ගන්නවා කරේ වන්න පුළුවන් නම් පුතාලා මේ සතිය තුන නම් 50ක් විතර ලියන්න නම් 50ක් විතර ලියන්න නම් 50ක් විතර ලියන්න හලෝ චෙනු නම් 50ක් විතර ලියන්න එතකොට ටිකක් නම් 50ක් විතර ලියලා මට WhatsApp කරන්න නම් 50ක් විතර කියලා මට WhatsApp කරන රූප එකට දාන්න එපා 071 66 86 යන උරු දාන්න එතකොට ගැටලුක් නැහැ අපි වැඩ කරන්න යමු දැන් ඔන්න කියවීම සඳහා හොඳ පදනමක් දැන් දැන් ඔබ නතර කරොත් ඔතනම තමයි දැන් කියව නැතින කැටියොත් ඔතනම තමයි දැන් තියෙන්නේ ඔය ටික භාවිතා කරලා නැවත නැවත කියන්න මේකට තියෙන පළවෙනි පියවර තමයි පුතේ ඔයා ඔයා අඩුම තරමේ නම් 50ක් ගම්වල නම් සිටියමක් ගන්න ගම්වල නම් රාස්සකට බලංගොඩ රත්නපුරේ මොකක් කච්චේරිය කච්චේරිය නම් කියන්නේ ස්ථානය යන්නේ චාව කච්චේරි මොනවා හරි නම් ටිකක් නම් 50ක් ලියලා මට WhatsApp කරන්න කොලේ ගහලා WhatsApp නම් 50න්නේ 25ක් ලියවන්නකො එතකොට ඇති එතකොට පුතේ ඒක හරියටම හරිනවා ඊට පස්සේ මේ අමාරුව දැන් ලබන සතිය අපි කියනවා අමාරුව වෙන TUR යන શબ્ද ගන්න SIO නේ එතකොට සම්පූර්ණයි පුතේ සම්පූර්ණයි ඊට පස්සේ ඉන්නේ ඔබට ඒක follow කරන්න විතරයි මම මේ ටිකම දානවා YouTube channel එකේ දානවා බලන්න ඊට අමතරව මගේ පන්ති තියෙනවා සම්බන්ධ වෙන්න අනිත් ගුරු වගේ රටාවකින් නේ මම කියා දෙන්නේ ගුරු මම දන්නවා විශ්වාස කරනවා ළමයිත් එක්ක ආදරෙන් ඉන්න ගෞරවයෙන් ඉන්න ඕනේ කියලා අපිත් ගුරු වරු අතින් ගොඩාරයක් වෙලාවට
ගැටලු මතුන අපි සමහර විෂයන් වලට අදක්ෂ වුණේ අපිට හරියට කරපු නැති හින්දා අපේ අදක්ෂකම හින්දා නෙවෙයි සමහරක් වෙලාවට අපි සමහර විෂයන් වල දුර්වල වුණා දුර්වල වුණේ පුතේ අපිට ඒගොල්ලෝ සැරහින්දා රම ගැටලු හින්දා අපේ ඔළුවත් එකවුල් නැති වෙන සමහරට අහපුවම් බයිනවා එහෙම නැහැ පුතේ අපි ඡදී පැරි සිටන ඔබේ ගැටලු විසඳා දෙන්න එහෙනම් ඔක්කොම අපේ දරුවෝ වගේ එහෙනම් අපි ලබන සතිය අපි සම්බන්ධ වෙනවා ලබන සතිය සම්බන්ධව තුන වසරේ බබලාට ඇති සම්පන්ති යනවා නම් හරි මගේ වෙනසක් තියෙනවා නම් හරි මාත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඉස්සරහට වැඩ කරගෙන යමු එහෙනම් අද රැදී පුතේ බුදුසරණයි මම තව චුට්ටකින් පටන් ගන්න ඕනේ 11 වසරේ පන්තියක් තියෙනවා එහෙනම් බුදුසරණයි බුදුසරණයි